At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. ගිය වසරට සාපේක්ෂව මේ වසරේ රාජ්‍ය විශ්වවිද්‍යාල සහ රාජයේ උසස් අධ්‍යාපන ආයතන වලට බඳවා ගන්න ශිෂ්‍යන් සංඛ්‍යාව 10%කින් ඉහළ යනවා. මේ සංඛ්‍යාත්මකව කියනවා නම් අපි බලාපොරොත්තු වෙනවා මේ වසරේදී 27603කට ආසන්න ශිෂ්‍යන් ප්‍රමාණයක් රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුළත් කර ගැනීමට. කලා ධාරාව, වාණිජ විෂය ධාරාව, විද්‍යා ධාරාව සහ තාක්ෂණ වේදි ධාරාව. එතකොට මේ බාස්කට් හතරෙන් කලා විෂය ධාරාවට ඇතුල් බාස්කට්ට ඇතුල් වෙන්නේ මුළු ලංකාවේම තියෙන කුසලතාව මත පමණයි. කියන්නේ ඩිස්ත්‍රික් බේසිස් එකක් කලා විෂය ධාරාවට අදාළ නැහැ. මෙවර මේ රෙජිස්ට්‍රේෂන් එක දැන් අපි අර ලියුම ගෙදරට ආවට පස්සේ දරුවා ලියාපදිංචි වෙන්න ඕනනේ. ඒ රෙජිස්ට්‍රේෂන් එක කරන්නේ අන්තර්ජාලය හරහා පමණයි. පේපර් රෙජිස්ට්‍රේෂන් මේ වසරේ නැහැ. ඉතා පැහැදිලිව මේක අත්පොතේ සඳහන් කර තිබෙනවා. ශිෂ්‍යයන්ට පුළුවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පැමිණ කඩඉම ලකුණු ලබා ගැනීම www.ugc.ac.lk කියන වෙබ් අඩවියට පැමිණ ඒ ආමල කඩඉම ලකුණු ඉදිරිපත් කරනවා. ඒ වගේම www.selection.ugc.ac.lk කියන වෙබ් අඩවියේ මගිනුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන්ගේ අවම කඩඉම ලකුණ තමන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය දැන ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම UGC හිස්තැන තමන්ගේ විභාග අංක 19.19ට සෙන් කරීමේ තුලින් තමන් තේරී ඇති විශ්වවිද්‍යාලය සහ අදාළ පාඨමාලාව දැන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම 19.19 කියන ඒ නම්බර එක මගින් රාජ්‍ය සේවා තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙනුත් අපිට පුළුවන් වෙනවා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන් තේරී තියෙන පාඨමාලාව සහ විශ්වවිද්‍යාල දැනගන්න. ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඇමතීමෙනුත් අද දවල් සිට පුළුවන් තමන් තේරී ඇති පාඨම සහ විශ්වවිද්‍යාලය දැනගන්න.